අතීතයට බලපාන ලෙස විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් කර තිබුණා. කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ සියලුම සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඊයේ Zoom තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයැයි මුලින් ප්‍රකාශ කළ සාමාජිකයින් තිදෙනාද එම රැස්වීමට සහභාගී වී සිටියා. ඒ කොමිසමේ උපසභාපති උදේනි වික්‍රමසිංහ සාමාජිකයින් වන මහාචාර්ය මොහන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යනති දෙනයි. මේ අතර උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට මුහුණ දීමට සිදුවන විදුලි කප්පාදුව ගැන වනවාසී පූජ්‍ය රාහුල හිමියන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ විදිහට දැන් මේ අද වෙනකොට මේ අවුරුදු 10-12ක් අධ්‍යාපනයේ වියදම් කරලා අධ්‍යාපනය ලැබලා දරුවන්ගේ තරුණ දරුවන්ගේ ජීවිතේ කඩයිම් විභාගයක් තමයි මේ උසස් පෙළ විභාගය. විදුලි බල මණ්ඩලය ඊයේ පෙරේදායි අකණ්ඩව විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒ වුණාට මෙතෙක් ඒගොල්ලෝ කියලා තියෙන දැන් අකණ්ඩව මේ වර්ෂාපතනයත් එක්ක උඩහ තියෙන මේ ජලපෝෂිත ප්‍රදේශ වතුර ඇවිදලා තියෙනවා කියලා. හැබැයි මේ වෙනකොට මෙතෙක් වතුරෙන් මේ දුවලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු මේ ඩීසල් වලින් කී කියා ඔක්කොම කරන්නේ බොරුවනේ. ගල්ලංගුරු කියනවා ගල්ලංගුරු නෑ කියනවා. මේ තනිකරම විදුලි මණ්ඩලෙත් කරන්නේ තනිකරම බොරුව. එක් එක්කෙනාගේ ඔය මහපුටු වල ඉන්නේ උන්ගේ බඩ වඩා ගන්න තමයි මේක ඔක්කොම කරන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.